දළදා වහන්සේ වැඩ සිටි මන්දිරය දටා ධාතුකරය දළදාගේ දළදා මන්දිරය දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වේ. ලංකාවේදී දළදා වහන්සේ විවිධ සතුරු ඕදර වලින් ආරක්ෂා කිරීම සඳහා විවිධ ස්ථානවල ගෙන ගිය බව ඓතිහාසික සාධක වලින් පෙනේ. ක්‍රිස්තු වර්ෂ 301 සිට 328 දක්වා කිත්සිරි මේගවර්ණ රජුගේ කාලයේ ලංකාවට වැඩම වන ලද දළදා වහන්සේ මැණික් කරුණක බහා ප්‍රථමයෙන් තැන්පත් කරන ලද්දේ දෙවන පැතිස් රජු විසින් ඉදිකරන ලද ධම්මචක්ක නම් ගෘහයය. එවකයේ දටා ධාතුකර නමින් හැඳින්විනි. ලංකාවේ प्रथम दलिता मालिकाव लेस गौरव लबानी मिहिंद हिम्यान विसिन अनुराधपुर नगर मादि इदिकल दलिता मालिकावय मेसे अनुराधपुर स्थान केपेकम दलिता मालिका इदिकल बवट पुरा विद्या साधक लबीतिबे अनुराधपुर राज काले पसु एकलोस्वन सेवसेदी पोलन्नरुतम राजधानी करगत सिंहलयो दलिताव पोलन्नरुट गेनगिह ए समगम दलिता वहंसे राज्य उर्मे प्रधान संकेते विय पोलन्नरुट दलिताव गेनावे पलमवन विजय बाहु रजय हेतम विनाश वेगे कोडनगिल प्रतिसंस्करणे कलात्र वर्तमाने अटदागे दलदा मालिके गोडनगिल्ले दलदाव तेंपत कलेय इन पसु महा पराक्रम बाहु रज दलदा मालिक तुनक इदिकल बव कियवे कीर्तिशी निशांक माल रज विसिन हेटदागे नमिन दलदा मालिका वक्कल बव कियते पोलन्नरुवेन पसु दमदिनी राजधानी तुंगिनी विजय बाहु रज विसिन कोत्मले संगवातेबु दलदाव दमदिनीट गेन गिय नमुत आरक्षव संधा बेलिकल दलदा मालिका वक सदा एहि वडम वन लदी देवनी पराक्रम बाहु रज विसिन क्रिस्तु वर्ष 1236 सिट 1290 दि यले दमदिनी रज मालिके असल दलदा मालिके करवाहि वडम දමදිනියන් පසු දලදා වහන්සේ යාපහුවේ දලදා මාලිගයට වැඩමවල ලදී. යාපහුවේ දලදා මාලිගයේ පොළොන්නරුව සමයෙන් මේවන විට ඉදිකල විශිෂ්ටම දලදා මාලිගය ලෙස සැලකේ. එක්ලොස් වසක් දමදිනේ වැඩ සිටි දලදා ආඩ චක්‍රවර්ති විසින් කොල්ලකන ලද උඩරටට ගෙන ගිය අතර පසුව රජකමට පත් තුන්වෙනි පරාක්‍රමබාහු දලදාව සතෝ සිටි කුලසේකර රජු හා මිත්‍රව දලදාව යාලි ආපසු ලබාගෙන පොළොන්නරුවේ දලදා මාලිගාවේ තැන්පත් කළේය. පසුව දෙවෙනි බුවණෙක බහු රජු කුරුණෑගල දලදා මන්දිරයත් සාදා එහි තැන්පත් කළේය. කුරුණෑගලින් ගම්පල දලදා මාලිගයට හෝ ගම්පල රාජධානී කිස්නම් ස්ථානයකට හෝ වැඩම කළ දලදාව පසුව කෝට්ටේ සවන පරාක්‍රමබාහු රජු ඉදිකල දලදා මාලිගාවට එම රජු විසින් වැඩමවල ලදී. ඉන්පසු මහනුවර දලදා මාලිගාවටම වැඩමවල ලදුව එහි තෙමහල් හා දෙමහල් දලදා මන්දිරවල වර්ණවර තැන්පත් කෙරිනි. මෙසේ බලන විට අනුරාධපුර යුගයේ සිට දිවයිනේ විවිධ රාජධානිවල ඉදී වූ දලදා මාලිගා රාශියක දලදා වහන්සේ තැන්පත් කර තිබූ බව පසක් වනු ඇත. උත්සව පෙරහර පැවැත්වීම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට හෝ ප්‍රතිපත්තියට පටහැනි වුවත් ක්‍රිස්තු පූර්ව සේවස පමණ වන විට නිර්ර්ථකයයි බුදුන් වදාළ බොහෝ පුත පූජා වත්පිළිවෙත් පෙරහැර උත්සවාදී බෞද්ධ සමාජය තුළ ස්ථාපනය විනි. ලංකාවේ පෙරහැර උත්සව පැවැත්වීම විජය රජු පඩි රජුගේ දුව අගමේසිය කර ගැනීම සඳහා පැවැත් වූ පෙරහැරතේ ඈතර දිවයයි. බෞද්ධ පෙරහැර ඇති වූයේ ධර්මාශෝක රජතුමා සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරමින් ගෙනගේ පෙරහැර හේතුවෙනි. එදා සිට අද දක්වා පෙරහැර බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වී තිබේ. ලංකාවට මේ සංස්කෘතික අංග හඳුනා දෙන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩමූ දින පටන්ම පෙරහැර උත්සව කලක්සේම දළදාව ලැබුණු දින සිටම ඒ සඳහා උත්සව පෙරහැර පැවැත්වූහ. වංශ කතාවලට අනුව ලංකාවේ දළදා පෙරහැර ආරම්භ වී ඇති හතරවන සියවසේදීය. කීර්තිශ්‍රී මේගවන්න රජතුමා විසින් දළදා වහන්සේ රාජකීය දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරයට පෙරහැරින් වැඩම වනු ලැබූහ. පෙරහැර පැවැත්වීමට දින 10කට පෙර අතව ඒබ වණ්ඩබෙර මගින් මහජනතාවට දැනුම් දෙන ලැබේ. පෙරහැර ගමන් මාර්ගයේ බෝධිසත්ත්ව චරිත ප්‍රතිමා ලෙස සකස් කර තැබූ බවත් විවිධ ජාතක කතා ප්‍රදර්ශනය කළ බවත් තත් පෙරහැර දේශීය කලාකරුවන් मृदांग हेरी आदिक जनया मेन्म दिव्यांगनावन मेन्नु नलगनो नृत्य गीत वादनादिय पूजा किरमिंग गमन गथ दमदिन समय पंडित पराक्रम बाहु रजुद अति उत्कर्षवत् लेस दलदा पेरहर पेवत्तु बव कियते मे पेरहर रजुगे उपन्गम सिरिवर्धन पुरेटत दमदिनी विजय सुंदरारम विहारस्थानेटत गिय बव देक्वे मेमे पेरहर रजु समग नृत्य गीत वादन दक्वन्नो गमन कलह विविध नटुम दक्को नाट्यकरोद नलगनोद मेम पेरहर अलंकार कलह पेरहर गमन मार्गे रंगन मंडप तुल रंगुम दक्वीमट कटियुतु सलसा तिबिनी दमदिनी दलदा पेरहर सतर देवाल पेरहरद एक्को बव දමදිනි අස්නකියයි පොළොන්නරුවේ වැඩ සිටි දලදාව යාපහුවට වැඩමවන ලද්දේ තේරාවන නම් හස්තිරාජා ප්‍රධාන ඇතුන් 490 දෙනෙකු හා අශ්වන් 499 දෙනෙකුගෙන් යුත් විශාල පෙරහැරකින් බව කියතේ. කුරුණෑගල සමය හතරවන පඬිත පරාක්‍රමබාහු රජු විසින්ද අලංකාර දලදා පෙරහැරක් පවත්වන ලද බව දලදා සිරිත කෘතිය දක්වයි. දලදා පෙරහැර හා ප්‍රදර්ශන කිසියම් නීතිමාලාවක අනුපිළිවෙලක් කරන සංවිධානාත්මක ලෙස පැවැත්ීමේ මුල්ම අවස්ථාව ලෙස සැලකිය හැකි වන්නේ කුරුණෑගල සමය පැවති පෙරහැරය. ප්‍රදර්ශනයෙන් පසුව දලදාව කරඬුවකට වැඩම
පවා යතුරු දැමීම රජු ඉදිරියේම සිදුවිය. මහනුවර රාජ කාලයේ දක්වාම විකාශන වී ආයේ මෙකී නීති රීති හා ප්‍රතිපත්ති බව පෙනේ. කුරුණෑගල රාජ කාලෙන් පසු මහනුවර කාලයේ දක්වා රාජ්‍ය පෙරහැරක් පිළිමදව ස්ථීර වශයෙන් කිව නොහැකිය. මහනුවර කාලයේ දක්වා දළදා පෙරහැරක් පිළිමදව ස්ථීර වශයෙන් කිව නොහැකිය. එහෙත් කෝට්ටේ කාලයේදීද දළදා පෙරහැර පවත්වන්නට ඇති බවත් ඊට සතර දේවාල පෙරහැරට සම්බන්ධ වන්නට ඇති බවත් අනුමාන කළ හැකිය. කෝට්ටේ කාලයේදී හා ඉන් පසු පැවති පරිසතුරු ඕදුරු නිසා දළදා පෙරහැර පැවැත්වීමට වඩා ඒ ආරක්ෂා කර ගැනීම වැදගත් විය. එහෙත් දළදා වහන්සේට හිරිහැර බාධක පැමිණුණද සතර දේවාල වලට එසේ නොවිය. එහෙන් සතර දේවාල පෙරහැර නොකඩවා පැවැත්වූහ. මෙසේ නවතා තිබූ දළදා පෙරහැර කීර්තිශී රාජසිංහ රජු ආරම්භ කළේය. කීර්තිශී රාජසිංහ රජු යළි ආරම්භ කළේය. ක්‍රිස්තු වර්ෂ 1590 දී පෘතුගීසින් කඳ උඩරටින් පන්නා දෙමු පළමුවැනි විමලධර්ම සූර්ය රජු රාජත්වය ස්ථීර කර ගැනීම සඳහා රත්නපුරේ දෙල්ගමෝ විහාරයේ කුරහන් ගලක සංගවා තිබූ දළදාව මහනුවරට ගෙන්වා වාර්ෂික ඇසළ පෙරහැර ආරම්භ කළේය. එහෙත් ඇසළ පෙරහැර පැවැත්වුවේ දළදා වහන්සේ උදෙසා නොවේ, සතර දේවාලයේ දෙවියන් උදෙසාය. කීර්තිශ්‍රී රාජසිංහ රජ දවස දක්වා දළදා පෙරහැර ඇසළ උළෙලට සම්බන්ධ නොවියයි සඳහන් වන්නේ එහෙයිනි. කෙසේ වෙතත් මේ කාලයේ ඇසළ පෙරහැරේ මුල්ම දළදා පෙරහැරත් පසුව දේවාල පෙරහැරත් ගමන් කිරීම ආරම්භ විය.